කියන தત્ත්වය තුල දුම්රිය තමයි අපිට ඉතුරුලා තියෙන එකම මගී ප්‍රවාහන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙන යම් ආකාරයේ මිල වැඩි කිරීමේ ප්‍රයත්නයක් තිබෙනවා මොකද ජනතාව ඉතාමත් අමාරු වැඩි එක ඉන්නේ දුම්රිය ගාස්තු වැඩි වීමේ හැම අවධානමක් තියෙනවද කියලා අහන්න කැමතියි දුම්රිය ගාස්තු කලින් ආසන වෙන් කර ගැනීමේ ගාස්තු වල වැඩි වීමක් පසුගිය කාලයේ සිදු කළා ඔබතුමා මේ ගරු සභාවත් පිළිගන්නවා රුපියල් 100 ගණනකට තිබුණ ඩීසල් ඉතා විශාල ලෙස මිල අධික වීම නිසා දුම්රිය ගමනාගමනයේට දරන්න වෙන ඩීසල් වියදම අසාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා උදාහරණයක් වශයෙන් අපි ඊයේ පෙරේදා මේ දිනවල මහන්සි වෙනවා කොළඹ සිට යාපනයට සීඝ්‍රගාමී දුම්රිය ධාවනය කරවන්න රාත්‍රී කාලයට ඒ සඳහා ඉන්ධන සඳහා පමණ ලක්ෂ 13ක් කොළඹ සිට යාපනයට ඉන්ධන සඳහා දරන්න සිද්ධ වෙයි. මගියෙක්ගෙන් රුපියල් 2000 බැගින් අය කළොත් සීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරන්න 500 දෙනෙක් ගියත් ගමන් වාරයකට ලැබෙන්නේ ලක්ෂ 10යි. එතකොට ලක්ෂ 13ක් ඩීසල් වලට වියදම් කරලා ලක්ෂ 10ක් ලැබි මගින්ගෙන් ලබා ගත්තොත් එක ගමනකට පමණක් ලක්ෂ 3ක ලාභයක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමතියි අපි දුම්රියට ගාස්තු පිළිබඳ පොදු ප්‍රතිපත්තියක් හදාගත්තොත් බස්රත මගින් අය කරන ගාස්තුෙන් හරි අඩක් දුම්රියේ ගාස්තුව කියලා. එතකොට බස්රතේකින් රුපියල් 100ක් වෙනවා නම් දුම්රියෙන් රුපියල් 50ට ධාවනය කරන වැඩපිළිවෙලක් ප්‍රතිපත්තිය හදා ගැනීම සඳහා සාකච්ඡාවක් කරන්නට වෙනවා. නැතිනම් මේ ඉන්ධන පිරිවැය යටතේ දුම්රිය ධාවනය වැඩි කරන්න පුළුවන් කමක් නැති තත්ත්වයේ ඇති වෙන නිසා ඒ සම්බන්ධයෙන් අපි එවැනි ජාතික ප්‍රතිපත්තියක් හදා ගැනීමේ වැදගත්කම මම මේ සභාවට දැනුම් දෙන්න කැමතියි.